fish oil. එහෙම නැත්නම් මොරගුලි. මේ ගැනයි අද වීඩියෝව. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා අද මගේ වීඩියෝ එකට. අද අපි කතා කරන්න යන්නේ fish oil ගැන. අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ මොනවද මේ fish oil කියන්නේ. Fish oil වල වැදගත්කම. Omega 3 මූලාශ්‍රයන් ලෙස fish oil හි වැදගත්කම. Fish oil ගත යුතු මාත්‍රාව සහ ගැනීමට සුදුසු වේලාව. Fish oil ස්වභාවිකව තියෙන ආහාර මූලාශ්‍ර. මේ කරුණු ටික තමයි මූලික වශයෙන්ම අද මේ වීඩියෝවෙන් අපි කතා කරන්න යන්නේ. Fish oil ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය වන්නේ ගැඹුරු සීතල මුහුදේ විසෙන තෙල් සහිත මසුන්ගේ පටක වලින් ලබා ගන්නා තෙල් මගින්. මේ තෙල් වලින් අපට වඩාත් වැදගත් වන්නේ fish oil වලින් සාන්ද්‍රණය කරගත් omega 3 fatty acid නම් කොටසයි. මේ omega 3 fatty acid තවත් නම් වලිනුත් හඳුන්වනවා. මේ omega 3 කියලා කියන්නේ බාහු දිගදාම අසන්තෘප්ත මේදම්ල. එහෙම නැත්නම් long chain poly unsaturated fatty acid කියලාත් හඳුන්වනවා. මේ omega 3 බාහු දිගුදාම අසන්තෘප්ත මේදම්ල ප්‍රධාන වශයෙන් වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ALA. එහෙම නැත්නම් alpha linoleic acid. දෙවැනි එක EPA. eicosapentaenoic acid. තුන්වෙනි එක තමයි DHA. docosahexaenoic acid. මේ තුන අතරින් EPA සහ DHA omega 3 මේද අම්ල fish oil වල ප්‍රධාන වශයෙන්ම අන්තර්ගත වෙනවා. මේ මේද අම්ල දෙක ශරීරය තුල නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් බාහිරින් ලබා ගත යුතුයි. මේ නිසා මේ EPA සහ DHA කියන දෙක අනිවාර්ය මේද අම්ල, එහෙම නැත්නම් අත්‍යවශ්‍ය මේද අම්ල කියලා හඳුන්වනවා. ALA ශාක ආහාර මුලාශ්‍ර වලින් පමණක් ලැබෙනවා. මේ ලබා ගන්නා ALA වලින් 5% සිට 20% දක්වා අගයක් අපේ ඇඟේදී EPA සහ DHA බවට පරිවර්තනය කරගන්නවා. මේ මේද අම්ල වල වැදගත්කම කතා කිරීමේදී හාවඩ් විශ්වවිද්‍යාලය මගින් සිදු කරලා තියෙන පරීක්ෂණවලදී ඔප්පු වෙලා තියෙනවා omega 3 ඌනතාවය ඇමරිකාව තුල සිදුවන මරණ වලට හයවන හේතුව ලෙසට පත් වී ඇති බව. අපි දැන් කතා කරමු fish oil ලබා ගැනීමේ වැදගත්කම. හදවතේ ක්‍රියාකාරීත්වය නිවැරදිව පවත්වාගෙන යාමට මේ fish oil වැදගත් වෙනවා. ඒ වගේම මොළයේ ක්‍රියාකාරීත්වය සඳහාත් ඇසේ ක්‍රියාකාරීත්වය සඳහාත් මේ fish oil වැදගත් වෙනවා. මේ fish oil තවදුරටත් වැදගත් වෙනවා අස්ථිවල නිරෝගී භාවය සඳහා. ඒ වගේම පිළිකා වලට ප්‍රතිරෝධීව ක්‍රියා කරනවා. දියවැඩියාව පාලනය කරනවා. ප්‍රතිශක්තිය වර්ධනය කරනවා වගේම හිසකෙත් සඳහාත් වැදගත් වෙනවා. ශරීරයේ බර අඩු කිරීමට වැදගත් වෙනවා. දරුබල සහ සාපල්ලිතාවය සඳහා වැදගත් වෙනවා. මේ fish oil භාවිතා කිරීම මගින් ප්‍රෝටීන අවශෝෂණය වැඩි කරනවා. මේ fish oil ගත යුතු මාත්‍රාව ගැන සැලකීමේදී ඔබ කිසියම් විශේෂිත ක්‍රීඩාවක යෙදෙන්නෙකු නොවේ නම් හෝ ආධුනිකයෙක් නම් EPA සහ DHA ඒ යන අගයන් දෙකේ එකතුව 500 මිලිග්‍රෑම් පමණක් සෑහේ. නමුත් ඔබ කායවර්ධන වැනි ක්‍රීඩාවක් කරන්නෙකු නම් EPA අගය 500 මිලිග්‍රෑම් සිට ග්‍රෑම් 1ක් දක්වාද DHA අගය මිලිග්‍රෑම් 200 සිට මිලිග්‍රෑම් 500 දක්වාද ගත යුතුයි. ගත යුතු වේලාවන් සැලකීමේදී උදේ ආහාරයට පසුව හෝ රාත්‍රී ආහාරයට පසුව ගැනීම සුදුසු වෙනවා.
කෙසේ නමුත් ෆිෂ් ඔයිල් ගැනීමේදී වෛද්‍ය උපදෙස් භාවිතා කිරීම සුදුසු වෙනවා. අපි දැන් බලමු ඔමේගා 3 අඩංගු ආහාර මූලාශ්‍ර මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම සීතල මුහුදේ විසෙන මාළුන්ගේ වැඩි ප්‍රතිශතයකින් ඔමේගා 3 අඩංගු වෙනවා. උදාහරණ විදිහට සැමන්, මැකරල්, කෝඩි, උරුල්ලන් වැනි මත්ස්‍යයන් වෙනවා. මීට අමතරව නිර්මාංශ ආහාරවලත් මේ ඔමේගා 3 අන්තර්ගත වෙනවා. ඒ මූලාශ්‍ර විදිහට වල්නට්, චියා සීඩ්, නිවිති, සෝයා, හෙම්ප් සීඩ්, ඇල්ගී වගේ දේවල් සඳහන් කරන්න පුළුවන්. මේ ඔමේගා 3 ගැන සඳහන් කළේ බොහොම සුළු තොරතුරු ප්‍රමාණයක් විතරයි. ඔයාලට තවත් මේ ගැන දැනගන්න ඕන නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මේකට අදාළ ලින්ක් ටික. ඔයාලට පුළුවන් ඒකෙන් ගිහිල්ලා තවත් තොරතුරු එකතු කරගන්න. මේ වගේ වීඩියෝවකින් නැවතත් අපි හමු වෙමු. සුබ දවසක්. අපත් සමග දිගටම රැඳී සිටීමට අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. ස්තුතියි.